අයිබෝවන් සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම. ARG Holdings Private Limited ආයතනයේ යටතේ ක්‍රියාත්මක වන රශ්මි උළුවිට සැලෝන් ඇන් ඇකඩමි ආයතනය මගින් රූපලාවන්‍ය ශිල්පය පිළිබඳව ඩිප්ලෝමාව සම්පූර්ණ කරන ලද සිසු සිසුවියන්ගේ දක්ෂතාගැයීම ඔවුන්ගේ සහතික පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවය වෙනුවෙනුයි අපි හැම දෙනාම අද දවසේ මේ අවස්ථාවේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ අවස්ථාව වෙනුවෙන් සපවිනි සියලුම ආරාධිත අමුත්තන් සහ මේ ඒ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආදරණීය දෙමව්පියන් ඔවුන්ගේ සහෝදරයන් හිතවතුන් අපි ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේ ආරම්භයට ප්‍රථමයෙන් බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ අද දවසේ මේ උත්සව සභාව නියෝජනය කරන්නට සපවිනි මනෝරි ජයවීර මහත්මිය, ඒ වගේම අචින්තාරත්නායක මහත්මිය, සමන් විජයරත්න මහතා, රශ්මි උළුවිට මහත්මිය, අමල දිසානායක මහතා ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තන් අපි ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ උත්සව සභාව මේ විශේෂ අවස්ථාව නියෝජනය කරන ඔබ සියලු දෙනාම අපි මේ සන්ධ්‍යාවට ඉතාම ආදරයෙන් පිළිගනු ලබනවා. ඉතින් අපි මේ උත්සව සභාව ආරම්භ කරන්නට ප්‍රථමයෙන් සියලු දෙනාම ජාතික ගීය ගායනා කිරීම සඳහා නැගී සිටිමු. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම. අපි මීළඟට සූදානම් මේ උත්සව සභාව නිල වශයෙන් ආරම්භ කරන්නට චිරාගත සම්ප්‍රදානුකූලව පොල්තෙල් මහන්සිල ආලෝකමත් කරන්නටයි අපි සූදානම් වෙන්නේ. එවනුවෙන් මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අද දවසේ මේ උත්සව සභාවේ මේ විශේෂ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සපවිනි මනෝරි ජයවීර මහත්මියට, ඒ වගේම අචින්තාරත්නායක මහත්මියට, සමන් විජයරත්න මහතාට, රශ්මි උළුවිට මහත්මියට, අමිල දිසානායක මහතාට, ඉමාෂා මහත්මියට සහ මේ උත්සව සභාව නියෝජනය කරන අද දවසේ මෙහි සහතික පත්‍ර ලබන ඒ ශිෂ්‍යාවන් නියෝජනය කරගෙන එක් අයිතිගේ මවකට මේ උත්සව සභාව ආලෝකමත් කරන්නට චිරාය සම්ප්‍රදානුකූලව පොල්තෙල් පහන්සිලු දැල්වීම සඳහා Holdings Private Limited ආයතනයට අනුබද්ධ රශ්මි උළුවිට සැලෝන් ඇන් ඇකඩමි ආයතනය මගින් මේ සංවිධානය කරන මනාලියන් හැඩ ගැනීමේ පාඨමාලාව සහ මේ රූපලාවන්‍ය පාඨමාලාව සාර්ථකව නිමාකලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහතික පත්‍ර ප්‍රධාන පාඨමාලාවට සමගාමීව පැවැත්වෙන මේ උත්සව සභාවට සැපවෙනි ඔබව ගෞරවයෙන් පිළිගන්නට, ඒ වෙනුවෙන් පිළිගැනීමේ කතාව සිදු කිරීම සඳහා මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා රශ්මි උළුවිට සැලෝන් ඇන් ඇකඩමි ආයතනය වෙනුවෙන් රශ්මි උළුවිට මහත්මියට මේ සියලු දෙනාම පිළිගැනීම සඳහා පිළිගැනීමේ කතාව සිදු කිරීම සඳහා සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද ARG Holdings යටතේ පවත්වන රශ්මි උළුවිට ඇකඩමියේ සිසු සිසුවන්ගේ ඩිප්ලෝමා ප්‍රදාන උත්සවය
ඉතින් අද ගොඩක් ලස්සන ළමයිගේ ජයග්‍රාහී දවසක්. ඉතින් මෙතනට අද ඇවිල්ලා ඉන්න මනෝර ජයවීර මහත්මියගෙත්, ඒ වගේම අචින්ත රත්නායක මහත්මියගෙත්, සමන් විජේරත්න මහත්මයා ඇතුළු මෙතන ඉන්න දෙමාපියන් ඇතුළු, සිසුසිය ඇතුළු, අනෙත් අපිට සහය දක්වන්න ඇවිල්ලා ඉන්න හැමෝම සියලු කාර්ය මණ්ඩලයට පළමුවම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කියන්න ඕන මාස අටක සිද්ධාන්තමය හා ප්‍රායෝගික පුහුණුවත් එක්ක ළමයද රූපලාවන්‍ය හා කේශලාවන්‍ය කියන පාඨමාලාව හදාර අවසන් කළා. එයාලගේ හැකියාවන් තවත් උපමට්ටම් කළා. මේ හැමෝම ඉදිරියේ එළිදක්වන දවස අද. ඉතින් ඒ සඳහා ඔයාල සහභාගි වෙච්ච හැමෝටම මා ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමීට. මාස 8ක කාලයන් පුරාවට තමන් ලබාගත් න්‍යායාත්මක ප්‍රායෝගික දැනුම භාවිතයෙන් ඔවුන් අද දවසේ මේ ආකාරයෙන් මේ සුන්දර මනාලියත් හැඳකොට තිබෙනවා. මම නැවතත් නම් මතක් කරන්නම් ඔවුන්ගේ. අමාෂා නදීෂානි, සෙවන්දි සිල්වා, නිලුෂා එරන්දි, නිල්විනී තිසේරා, මේ ශිෂ්‍යාවන් විසින් තමයි මේ උඩරට මනාලියන් හැඳගැන්වීම සිද්ධ කළේ. ශිල්පිනි මනෝරි ජයවීර මහත්මියට අපි බොහොම ආදරෙන් ආරාධනා කරනවා අද දවසේ මේ උත්සව සභාව ආමන්ත්‍රණය කරන්න. මට පේන විදිහට ඇත්තටම රශ්මියගේ කාර්යභාරය හොඳට කරලා තියෙනවා කියලා මට හිතෙනවා. මගේ වසර 30ක අධ්‍යක්ෂින් එක්ක බැලුවොත් 2000 වසරේ ඉන්දියාවේදී රටවල් 13ක් සමග තරඟ කරලා මම ජාත්‍යන්තර සම්මානය ලබා ගත්ත විශාල තරඟයක්. ප්‍රැක්ටිස් කරලා තමයි මම දන්නේ නැති මොඩල් කෙනෙකුට එහෙ ගිහිල්ලා අඳලා මම දිනුවේ. හොඳට උනන්දුවෙන් කැපවීමෙන් ඉගෙන ගන්න කියන අවවාදය මම දෙනවා. ඒ වගේම ඉදිරියට ඕගලන්ට මගෙන් යම්කිසි සේවයක් අවශ්‍ය නම් මට කතා කරන්න කියලා මම ඕගලන් ඉල්ලා සිටිනවා. ඉතින් මම වැඩිදුර කතා කරන්නේ ස්තුතියි රශ්මි, මට මේ කරපු ආරාධනාවට බොහොමත්ම ස්තුතියි. අපි ආරාධනා කරනවා මේ උත්සව සභාව ආලෝකමත් කරන්න, විචිත්‍රවත් කරන්න නිල්මිණී තිසේරා මහත්මියට ගායනයක් ඉදිරිපත් කිරීම සඳහා. ශිල්ප හදාරපු නදීෂානි කුමුදුමාලි, සංජානා හංසනා, නදීෂා කුමුදුමාලි කියන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හැදගැන්වීම් නරඹන්නට බටහිර මනාලියන් විසින් ඔවුන් හැදගන්වන ලද මනාලියන් සහ බටහිර මනාලියෙක් සහ හින්දු ක්‍රමයට සකසන ලද මනාලියෙක් දමිල මනාලියන් ලෙස හැදගැන් වූ පිරිසත් තව බොහොම සුළු වේලාවකින් අපි මේ වේදිකාවට කැඳවනවා. අපි ඔවුන්ට ආරාධනා කරනවා ඔවුන් හැදගැන්වන ලද මනාලියන් මේ වේදිකාවට රැගෙන එන හැටියට.
ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අද දවසේ මෙම උත්සව සභාවේ ප්‍රධාන ආරාමිත අමුතියක් වශයෙන් සපෙමිනි. මෙම උත්සව සභාව නියෝජනය කරන වසර 34ක රූපලාවන්‍ය ශාස්ත්‍රීය අධ්‍යක්ෂ සපෙමිනි රිබ්‍රෝන් කොලෙජ්හි ඇකඩමි හෙඩ් ලෙස කටයුතු කරන අචින්ත රත්නායක මහත්මියට උත්සව සභාව ආමන්ත්‍රණය කරන්නට. ගොඩක් සතුටු වෙනවා. මොකද රශ්මි මට හම්බෙන්නේ ඩ්‍රීම් රෝන් කොලෙජ් එකේ. එයා ඉස්සෙල්ලාම හෙයාර් ඇන්ඩ් බියුටි ඉගෙන ගත්තේ මගෙන්. ඇත්තටම අද මේ ලොකු සතුටක් තියෙනවා මට. මොකද අපි ටික ටික තමයි දියුණු වෙන්නේ. ඉතින් මේ වගේ ඉගෙනගෙන එයා සැලොන් එකක් කරලා ඊගාවට දැන් එයා ඇකඩමි එකක් කරනවා. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම අද මෙතනින් පිටත් වෙන දරුවන්ටත් මම කියන්නේ උත්සාහයෙන් ධෛර්යයෙන් තමන්ගේ ශක්තිය වැඩි දියුණු කරගෙන මේ ගමන හොඳින් යන්න. මම රශ්මිටත් සුබ පතනවා තව තවත් දියුණු වෙන්න කියලා. බොහොම ස්තුතියි. අපි ඊළඟට සූදානම් වෙන්නේ මේ වේදිකාවට යනවන්නට Hindu ක්‍රමයට හැඩගන්වන ලද මනාලියන් පිරිසක්, ඉන්දියානු ක්‍රමයට හැඩගන්වන ලද මනාලියන් පිරිසක්. ඔවුන්ව හැඩගැන්වීම සිදු කරන්න තියෙන්නේ නිල්විනි තිසේනා, නිලුෂා එරන්දි, සංජනා හංසනා කියන ශිෂ්‍යාවන් විසින්. අපි ඔවුන්ට ආරාධනා කරනවා වේදිකාවට පැමිණෙන හැටියට. මේ උත්සව සභාවද දවසේ නියෝජනය කරන වසරේ ලාබාලකම ව්‍යවසායකයාට හිමි සම්මාන රැසකට උරුමකම් කියන රූසිලෝන් මාකටිං සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සමන් විජයරත්න මහතාට ආරාධනා කරන්න මේ උත්සව සභාව ආමන්ත්‍රණය කරා. මෙතන ඉන්න හැමෝම මං හිතන්නේ කවුරු හරි ඉදිරියට එනකොට බලනවා කවුද මේ එන්නේ. එයාගේ පෙනුම, වායස, එතකොට එයා මොකද ඇඳලා ඉන්නේ. දැන් අපි උනත් එහෙමනේ මෙතෙන්ට එනකොට අපි ඉස්සනම බලන්නේ එයාගේ පෙනුම, වයස. ඒකට ගැළපෙන ඉඳියට එයා ඇඳලා ඉන්නවානේ. මං කිව්වද හරිද? එතකොට තව දෙයක්. ව්‍යාපාරයක නිර්මාතෘ නැත්නම් කල්මනාකරණ අධ්‍යක්ෂකවරයෙක් විදියට එනකොට තවත් විදියට මෙයාලා බලන්නේ හැමෝම. මං හරිද? රටේ තියෙන දෙයක් තමයි ඔය ලෙඩේ. අපි හැමෝටම
ඔයාලා වුණත් ඔයාලගේ පර්සනලිටි එක අනිවාර්යයෙන්ම අදා ගන්න ඕනේ. තමන්ට පුළුවන් කියන මතේ පමණයි ඉන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඒ මතේ හිටියොත් මම දැන් අවුරුද්දකට අඩු කාල සීමාවක් තුළ තමන්ගේ බලපෑදේශයේ හොඳම රූපලාවන්‍ය ශිල්පිනිය විදියට අපි ඔයාලා දකින්න ලැබෙනවා නම් ඉදිරියේදී දැන් මේ තියෙන ඒ කියන්නේ අපි ගත්තොත් එක ෂෝ ඒ කියන්නේ එක ප්‍රෝග්‍රෑම් එකක් එක ඉවෙන්ට් එකක් පමණයි. ලංකාවේ තමයි මේ වගේ ඉවෙන්ට් කීයක් තියෙනවද? ඒ කියන්නේ ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් යන්න පුළුවන් තමන්ට තමන්ගේ පර්සනලිටි එක අදාගෙන තියෙන හැම එකටම ඉදිරිපත් වෙන්න ඉදිරියේදී. සූදානම් වෙනව තවත් විශේෂාංගයකට යොමු වෙන්න විශාරද දයානි මහත්මියට අපි ආරාධනා කරනවා ගීත ගායනය සඳහා පිළිගහව ගන්න. සෝදී ඔබට බැලට අපි මේ අවස්ථාව වෙනුවෙන් සපබෙනි ජාතික විදුලි සංදේශ ව්‍යාපාර කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ශාන්ත ගුණානන්ද මහත්මයා බොහොම ආදරයෙන් මේ උත්සව සභාවට පිළිගන්නවා. හැටගන්නන ලද මනාලියන් සියලුම දෙනා අපි නැවතත් වේදිකාවට කැඳවනවා. විනිශ්චය මණ්ඩලයේ ගෞරවනීය විනිශ්චය උදෙසා අපි මොවුන් අතරින් තිදෙනෙකු අද දවසේ තෝරාපත් කරගන්න සූදානමින් ඉන්නවා. මම කලින් සඳහන් කළ ආකාරයට රූසි මොවුන් ආයතනය මගින් ඔවුන් වෙනුවෙන් විශේෂ ත්‍යාග ලබා දීමට සූදානමින් ඉන්නවා. මේලකට සිය ඩිප්ලෝමා සහතික පත්‍රය හිමි කරගන්නේ නිලූෂා එරන්දි. රූපලාවණ්‍ය ශිල්පය පිළිබඳ ඩිප්ලෝමා සහතික පත්‍රය මීළඟට ලබා ගන්නේ සෙව්වන්ති සිල්වා. මේලකට තමන්ට හිමි ඩිප්ලෝමා සහතික පත්‍රය හිමි කරගන්නේ සුසන්ති තිසේරා. මේලඟට ඩිප්ලෝමා සහතික පත්‍රය හිමි කරගන්නේ GNK ගුණවර්ධන. මේලඟට සිය ඩිප්ලෝමා සහතික පත්‍රය හිමි කරගන්නේ සංසානා අන්සිකා. මේලඟට සිය ඩිප්ලෝමා සහතිකය හිමි කරගන්නේ වංගිකා දිල්රුක්ෂි. මේලඟට සිය ඩිප්ලෝමා සහතික පත්‍රය හිමි කරගන්නේ අසංක සම්පත්. මල්ලෝ දන්න ගොඩාක් දේවල් මැඩම් මට කියලා දුන්නේ හරිම ආදරේ. ඇත්තටම ඇය මවක්.
මම ඇයට හරිම ආදරේ. මට එක කෝල් එකක් දුන්න සැනින් ඇය හරි නිල්මිනි කමන්නේ ඔයාට පුළුවන් වෙලාවක එන්න. මං ඇකඩමි එකට ආපු හැම වෙලාවකම කොයි වෙලාවෙද මම ආවේ ඇයගෙන් ඉගෙන ගන්න ඇය ආව මට ඒ දේ කරලා දෙන්න. එම නිසා මම හිතන්නේ කාල වේලාව ගිහින් තියෙනවා. ඒ නිසා ඇය සහ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඇයගේ ස්වාමිපිරිස මේ සර් හැම වෙලාවෙම ගෙදර වෙලා තියෙන කෑම එක අපිට ගෙනත් දීලා යනවා කන්න. සර් බඩගින්නේ. මැඩම් යනකොටත් හවස පහයි විතර වෙනවා. ඉතින් ඒ නිසා ඒ හැම දෙයකටම හැමෝටම ස්තුතිවන්ත වෙනවා. පැමිණලා තිරන සියලුම දෙනාට බොහෝම ස්තුතියි අද මේ අවස්ථාවට පැමිණීම සම්බන්ධව. මේ වැඩමල ඇවිල්ලා ඉන්න මං හිතන්නේ හරි ලස්සනයි යා නේද? හිනාවත් හරිම ලස්සනයි. හදවත ලස්සන වෙන්නම රූපලාවන්‍ය ශිල්පිනියක්ගේ ප්‍රධාන කාරණේ ඒක. මිනිස්සෙක්ගේ ලස්සන කියන්නේ හොඳ හදවතක් තියෙනවා. මං හිතනවා අපේ අයට ඒ හදවත නැති එක තමයි වෙලා තියෙන එකම ප්‍රශ්නේ. නේද? එහෙනම් මේ කතාව මෙතනින් අවසන් කරනවා. මාගේ ආදරණීය ගුරු මෑණියන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. ගෞරවනීය ආරාධිතා මුත්තන්ගෙන් සහ සියලු දෙනාගෙන් අවසරයි. පොංචි වචන ටිකක් කතා කරන්න ආවද මං. අපි මේ කෝස් එක කරන්න පටන් ගියා මාස 8. ඒ කෝස් එකේදී අපිට හොඳ ගුරුතුමියක් හම්බුණා. හොඳ යාළුවෝ ටිකක් හම්බුණා. ඇත්තටම සතුටුයි. අපි මේ දවස් එනකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියා. ගොඩක් වැඩි තියෙන්නේ නැති අපේ මිස් කියන වචන ටිකක් කියන්නම්. දෙවනි මහ ගුරුවරුන් කියනවනේ එකට හොඳම උදාහරණයක් තමයි අපේ රශ්මි මිස්. ඇත්තටම ගුරු මුෂ්ටිය තියාගන්න නැතුව අපිට අම්මා කෙනෙක් වගේ හැමදේම කියලා දුන්න අය. ඒ වගේම මම මිලස මතක් කරන්න ඕනේ මිස් එක හැම වෙලේම මිස්ගේ දන්නේ හිටියා වගේම අපිටත් හැමදේම කරලා දුන්නා. අපි මම නම් මේ කෝස් එක ගන්න ඇත්තටම කැමැත්තෙන් හිටියේ නෑ. ඒ වුණාට කරන්න පටන් ගත්තට පස්සේ මිස් කියලා දුන්න දේවල් එක කරන්න කරන්න එක ආස හිතුණා. ඇත්තටම කැමති තව ටිකක් කල් තිබ්බනම්, ඒ කියන්නේ මිස් එක තව ටිකක් කල් ඉන්න තිබ්බනම්, යාළුවෝ ටිකත් එක්ක තව ටිකක් කල් ඉන්න තිබ්බනම්. ඉතින් අද දවසේ සහභාගී වුණු වල හැමෝටම ගොඩක් ස්තුතියි. මේ අවස්ථාව මට ලබා දුන්න එක ගැන මිස්ට ගොඩක් ස්තුතියි. ඉතින් නවතින්නම්. අද මේ පාඨමාලාව හදාගත්තේ මේ පාඨමාලාව සාර්ථකව නිමාවට පත් කරපු ශිෂ්‍යයන් අතරින් ඔවුන් හැදගන්වන ලද මනාලියන් අතරින් කවුද පළවෙනි දෙවෙනි තුන්වෙනි ස්ථානය දිනාගන්නේ? අපි හැමෝම ඉන්නේ පිළිබඳ බලාපොරොත්තු වෙන, හැමෝම ඉන්නේ ඒ පිළිබඳ කුතුහලයෙන්. අපි මේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ප්‍රකාශයට පත් කරන්නට කලින් කවුද ප්‍රථම දෙවෙනි තුන්වෙනි ස්ථාන ලබා ගත්තේ කියලා කියන්නට කලින් අපි මේ අවස්ථාවට සම්බන්ධ වුණු මේ පාඨමාලාව හදාරපු සියලුම ශිෂ්‍යාවන්ට සියලුම ශිෂ්‍යයන්ට ආරාධනා කරනවා තමන් හැදගන්වපු මනාලියත් එක්ක වේදිකාවට පැමිණෙන හැටියට. තුනුණ ස්ථානයේ සදහවල ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා මම ඉතාමත් ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කරනවා රුසිනෝන් සමූහ ව්‍යාපාරයේ අලෙවිකරණ ප්‍රධානී එස්.ඒ. වික්‍රමසිංහ මහතාට. S1 අංක යටතේ කලක වැදුණු ඔබයි. ඇයව හැඩගන්වන ලද රූපලාවන්‍ය ශිල්පිනියට අපි ආරාධනා කරනවා ඇය වෙනුවෙන් හිමි ත්‍යාග ලබා ගැනීම සඳහා වේදිකාවට පැමිණෙන හැටියට. රුසිනෝන් සමූහ ව්‍යාපාරයේ අලෙවිකරණ ප්‍රධානී එස්.ඒ. වික්‍රමසිංහ මහතා අතිරොයි තුන්වන ස්ථානයේ සඳහා වන ඒ ත්‍යාග ලබා ගන්නේ. ඒ වෙනුවෙන් හිමි චෙක්පත සහ ත්‍යාග ලබා දීම මේ අවස්ථාවේදී සිදු වෙනවා. ඔබේ උණුසුමත් පුලසන් නාදය ඔවුන් වෙනුවෙන් ලබා දෙන මේ තුන්වන ස්ථානය සඳහා හිමි ත්‍යාගයි ලබා ගන්නේ. දෙවන ස්ථානය හිමි කරගන්නේ K1 යටතේ තරග බැඳුණු ඔබයි. ඇයව හැඩගන්වන ලද රූපලාවන්‍ය ශිල්පිනියටත් අපි ආරාධනා කරනවා වේදිකාවට ඇයට හිමි ත්‍යාග සහ සහතික ලබා ගන්නට. රුසිලෝන් නායතනයේ රුසිනෝන් සමූහ ව්‍යාපාරයේ අලෙවිකරණ අධ්‍යක්ෂිකා දිව්‍ය රන්දිනිය මහත්මියා තිනොයි ඇල් ත්‍යාග ලබා ගන්නේ. රූපලාවන්‍ය ඩිප්ලෝමාව සාර්ථකව සම්පූර්ණ කරමින් අද දවසේ පවත්වන්නට යෙදුණු මේ මනාලියන් දැක්මේ තමන්ගේ දක්ෂතාවයන් ඉතාමත් මැනවින් ඉදිරිපත් කරමින් අද දවසේ ප්‍රථම ස්ථානය හිමි කරගනු ලබන්නේ ඒ දෙක යටතේ තරග වැදුණු ඔබයි.
ඇයව හැඩගන්වන ලද රූපලාවන්‍ය ශිල්පිනියට අපි ආරාධනා කරනවා. තමන්ට හිමි ත්‍යාග සහ සහතිකපත් ලබා ගන්නට රූසිලෝන් මාකටින් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සමන් විජයරත්න මහතා දිනුයි. ඇය තමන්ට හිමි ත්‍යාග සහ සහතික පත්‍ර ලබා ගන්නේ. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙනුවෙන් ඔබේ උණුසුම් මත් පුලසන්නාදය අපි ලබා දෙමු. මේළඟට අපි සූදානම් මේ තරග ඉසව්ව සඳහා, එහෙම නැත්නම් අද දවසේ මේ නිරූපණයන් සඳහා ඉදිරිපත් වුණු සියලුම තරගකරුවන්ට හිමි ත්‍යාග ලබා දෙන්නට. ඒ වෙනුවෙන් ආරාධනා කරනවා රූසිලෝන් සමූහ ව්‍යාපාරයේ අලෙවිකරණ අධ්‍යක්ෂ හේෂාන් චමිදෝ මහත්මයාට වේදිකාවට පැමිණෙන හැටියට. මේ සඳහා ඉදිරිපත් වුණු අනෙකුත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට, අනෙකුත් තරගකරුවන්ට හිමි ත්‍යාග ලබා දෙන්නට. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. මම මුලින්ම සුබ පතනවා මේ අවස්ථාවේ ඩිප්ලෝමා සහතික ලබාගත් ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උන්ගේ අනාගතය සර්ව අපකාරයෙන් සාර්ථක වෙන්න කියලා. ඒ වගේම මමත් වෘත්තිකයෙක්. එතකොට මගේ පොඩි අදහසක් මම බෙදාගන්න කැමතියි. දැන් අපි සාමාන්‍යයෙන් ජොබ් එකකට ගියාම දැන් ඒක මිලිටරි වගේ ගොඩක් වෙලාවට තියෙනවා. අපි එකිනෙකව ෆලෝ කරනවා. ඒතොර අපි මේ සමෝම එක එක තමන්ට කැමති වෘත්තිය වල තමයි නිරත වෙලා ඉන්නේ. දැන් මගේ වෘත්තිය මං වෙන වෘත්තියක්. දැන් මගේ බිරිඳගේ වෘත්තිය වෙනස්. ඉතින් ඒකෙදි තමන්ට තමන්ගේ හැකියාව තියෙන තැන ටියුන් කරගන්න ඕන කොහොමද? ඒ ටියුන් කරගත්ත තැනින් තමයි තමන්ට නැගිටින්න පුළුවන්. මොද තියෙන මොකක් හරි ෆීල්ඩ් එකක තියෙනවා එක එක. දැන් බියුටි වලින් මම මගේ වයිබ්ය මම දැනගත්තා. ඔකේ තියෙනවා නේල්, හෙයා කටින්, ඒ වගේ කීපයක්. ඒවයි තමන්ගේ තමන්ට ටැලන්ට් එක තියෙන තැන තමන් ටියුන් කර ගන්න ඕන. ඉතින් එතකොට තමන්ට යන්න තුනම් පීක් එකට යන්න පුළුවන්. ඒ වගේම දැන් මම උදාහරණ ගත්තොත් මම විදුසන් දේශකොන්ගේ සභාවට වැඳුනහම මම ෆලෝ කරේ මගේ ආදරණීය බොස් ශාන්ත ගුණානන්දයන්. එතුමා තමයි මගේ පියා. පියාසගේ මගේ එතුමාව තමයි ෆලෝ කරන්නේ. ඉතින් ඒ වගේ අර තමන් ෆලෝ කරන තමන් ඒ ඉන්ඩස්ට්‍රියට යන කවුරු හරි අයිකන් එකක් බලලා ඒ විදිහට හදාගන්න ඒක තමයි එතකොට ජීවිතේ යන්න පුළුවන් හොඳම පාර. ඉතින් ඒක මේ පොඩි එක්ස්පීරියන්ස් එකක් එක තියෙන දෙයක් තමයි මම දාගන්න කතා කරේ. ඉතින් ඒකම මම ස්තුතිවන්ත වෙනවා මනෝරි ජයවීර මහත්මියට මෙතන මේ අවස්ථාවට සහභාගී වෙලා ඇගේ තියෙන ඇය දීපු උපදේශ, ඒ වගේ වටිනා උපදේශ මේ ශ්‍රේෂ්ඨී පිළිබඳව ඔබ සමට ලැබුණා. ඒ වගේම අචින්දා රත්නායක මහත්මියටත් මම ස්තුතිවන්ත වෙනවා අපේ ආරාධනය පිළිගෙන මෙතෙන්ට පැමිණලා එතුමියගේ මේ ශ්‍රේෂ්ඨී පිළිබඳ තියෙන අදහස් මම හිතන්නේ අලුත් ශිෂ්‍යයින්ට අලුත් ඩිප්ලෝමාදාරීන්ට ලබා දීම සම්බන්ධව. ඒ වගේම තරුණ ව්‍යවසායකයෙක්ට සමන් විජේරත්න මහත්තයාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. එතුමත් ඒ ව්‍යවසායක සම්බන්ධව එතුමගේ අදහස් මම හිතන්නේ පළ කරා සමාවෙන්න. ඒ වගේම මම ඊළඟට ස්තුතිවන්ත වෙනවා මගේ අධ්‍යක්ෂතුමාට ශාන්ත ගුණානන්ද මහත්මයාට මගේ ඉල්ලීමට මෙතනට පැමිණීම සම්බන්ධව. ඒ වගේම අපේ දිනේෂ් මහත්තයා අද හදිසි එන්න බෑග් එයාට පොඩි වැඩක් කටල එන්න උන්නේ නැහැ. විශ්වකර්ම YouTube චැනලේ පාලනය තියෙන ඔහුට. ඔහු ඒ දිනේෂ් සුරංග ඇතුළු ඒ මාධ්‍ය සහෝදරින්ට, ඒ වගේම මගේ සහෝදර සංජීව මහතාට මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ අපිට මාධ්‍ය සහාය ලබා දීම සම්බන්ධව. ඊළඟට සවුන්ඩ් ශබ්ද පරිපාලන සංගීතයේ ඒ හැම පැත්තෙම සහභාගී වූ සියලු දෙනාටම මේ කාර්යය සාර්ථක කරගන්න සපෝට් එක දීම ගැන මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අවසාන වශයෙන් මම කියන්න කැමති සියලු දෙනාටම ස්තුතියි. මොනහරි මේකේ පොඩි හරි අත්දැකීමක් හරි මොනහරි දෙයක් වුණා නම් අපිත් මේක ගත්ත පළවෙනි එක්ස්පීරියන්ස් එක. එහෙනම් මම සමාව ඉල්ලනවා මේ මොනාලිය ප්‍රශ්නයක් වෙලා වුණා නම් ඉදිරිදීමක් වුණා නම් ඉඳ ඔබ සමට සීළු දෙනාටම බොහොමත්ම ස්තුතියි.
අද මේ උත්සව සභාව නියෝජනය කරන එහෙම නැත්නම් මේ ඩිප්ලෝමා සහතික පත්‍ර ලබාගත් ශිෂ්‍යාවන්ගේ නර්තනයකට තමයි අපි යොමු වෙන්න සූදානම් වෙන්නේ. ඒ නර්තනයත් සමගින් අපි මේ උත්සව සභාව સમાප්තියට නිමාවට පත් කරනවා. ඊට කලින් තවත් අංගයක් තිබෙන බව අමිල මහත්මයා මට අතින් සංඥා කරලා කියනවා. අපි වෙනුවෙන් යොමු වෙන්න සූදානම්. शोभन गंगा वह दियाले हंगा ऐसी पाना ही सरे अम्मा मकरंदे सारे खिलवा आशा विमा सित दलवा से अवनुब के मन से अम्मा पाया भी सदा उमरे ये अमी करो है परे रुधारी ආරාධිත අමුත්තන් වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තන් වෙනුවෙන් අපි සමරුපලක ප්‍රදානය කිරීමට සූදානම්. බොහොමත්ම ස්තුතියි කියන ගමන් අපේ මේ සුබ සභාව නිමවට පත් කරනවා. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා.